නිලචන්ද දැන්වීම් පත්‍රිකා බෙදීමේදී තැපැල්කරු මහතුන් අදාළ නිවෙස්වලට නිලචන්ද දැන්වීම් පත්‍රිකා බෙදෙනවා. නිලචන්ද දැන්වීම් පත්‍රිකාවක් හැම මැතිවරණය සඳහා සුදුසුකම් ලැබෙන පුරවැසියෙකුටම නිලචන්ද දැන්වීම් පත්‍රිකාවක් ලැබෙනවා. ඒ නිලචන්ද දැන්වීම් පත්‍රිකා නිවෙස් ආකාරයෙන් තමයි අපි බෙදීම සිද්ධ කරන්නේ. මේ නිලචන්ද දැන්වීම් පත්‍රිකා බෙදීම සඳහා අපිට නිශ්චිත වකවානුවක් තැපැල් දෙපාර්තමේන්තු කළමනාකාරීත්වය විසින් ලබා දෙනවා. ඒ දින වකවානුව තුළදී අදාළ නිලචන්ද දැන්වීම් පත්‍රිකා තමන්ගේ නිවසට අපි ගෙනලා දෙනවා. යම් ආකාරයකින් නිවසේදී මේ නිලචන්ද දැන්වීම් පත්‍රිකාව ඒ අදාළ කාල සීමාවේ ලබා ගැනීමට නොහැකි වූ කෙනෙකුට ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා යෝජිත දිනයේ සවස 4 වෙනතෙක්ම ඒ නිලචන්ද දැන්වීම් පත්‍රිකාව තමන්ට ලිපි බෙදෙන තැපැල් කාර්යාලයට පැමිණිලා ලබා ගන්න ඉඩ කඩ තියෙනවා. ඒ නිසා ඕනෑම කෙනෙකුට නිවසේදී තැපැල් නිලචන්ද දැන්වීම් පත්‍රිකා තැපැල් හරහා ලබා ගැනීමේ අපහසුතාවයක් තිබුණොත් කාර්යාලයට පැමිණලා ඒක ලබා ගන්න පුළුවන්. මේ ලබා ගැනීමට අනන්‍යතාවය ඔප්පු කිරීමට ඔප්පු කරන්නට ඕනි. ඒ නිවසේ ඒ නිලචන්ද දැන්වීම් පත්‍රිකාවල තමන්ගේ නිලචන්ද දැන්වීම් පත්‍රිකා තියෙනවා නම් ඒ සම්බන්ධයෙන් තමන් අනන්‍යතාවයේ තහවුරු කරලා තමයි ඒක ගන්න ඕනේ. පුළුවන්. නිවසේ අදාළ ඕනෑම කෙනෙකුට ඒ සියලු දෙනාගේම නිලචන්ද දැන්වීම් පත්‍රිකාව ලබා ගන්න පුළුවන්. චන්ද දැන්වීම් පත්‍රිකා බෙදීමේදී තමයි අපිට බරපතල ගැටලුකාරී තත්ත්වයේ තියෙන්නේ. ඒ හේතුව ලංකාවේ සියලුම නිවෙස් ආවරණය වන පරිදි සියලුම ඡන්ද හිමි පුජ්‍යලේකුට මේ නිලචන්ද දැන්වීම් පත්‍රිකාව බෙදන්නට වෙනවා අපිට. ඒ අනුව ලංකාවේ සියලුම නිවෙස් ආවරණය වන පරිදි මැතිවරණ දෙපාර්තමේන්තුවෙන් ලැබෙන උපදෙස් පරිදි තැපැල් කළමනාකාරීත්වයෙන් නියම කරන දින වකවානුවලදී අපි ඒවා බෙදා හැර ඉවර කරන්නට වෙනවා. ඉතින් ඒ නිසා මෙතනදී සේවක කණ්ඩායම බලපාන්නේ මෙන්න මේ ප්‍රශ්නෙට යම් අඩුවක් සේවකයන්ගේ තියෙනවා. ඒ නිසා මේ සේවකයන් බදවා නොගැනීම තුළ අපිට මෙතන දැඩි අපහසුතාවයක් තියෙනවා. නමුත් ඒ අපහසුතාවය කෙසේ හෝ කළමනාකරණය කරගෙන ඒ නිශ්චිත කාල වකවානුවලදී නිවැරදිවම ඒ නිලචන්ද දැන්වීම් පත්‍රිකා බෙදා හැරීමට අපි කටයුතු කරනවා. මේ වෙනකොට මම දන්න තරමින් දැනට මැතිවරණ දෙපාර්තමේන්තුවෙන් උපදෙස් දීලා තියෙනවා ඒ තැපැල් ඡන්ද සහ මැතිවරණ රාජකාරී වල යෙදෙන සේවකයන්ගේ ඒ ඉල්ලුම් පත්‍ර බාර දෙන්න. මේ සියල්ලම යන්නේ ප්‍රමුඛ සේවා ලේබලය යටතේ තැපැල් ලිපි විදිහට. මේ වෙනකොටත් ඒ ප්‍රමුඛ සේවා ලිපි අපිට බාර දෙමින් පවතිනවා. මේ සියල්ලම ඉතාමත් කඩිනමින් ඒ අදාළ තේරීම් බාර නිලධාරීන් වෙත බෙදා හැරීමට අපි කටයුතු කරනවා. ඒ වගේම මේ ප්‍රමුඛ සේවා ලිපි සමහරක් වෙලාවට අවසන් දින වකවානුවේ විශාල වශයෙන් ආවොත් ඒවා කළමනාකරණය කර ගැනීමේ අපහසුතාවයක් එන්නට පුළුවන්. ඒ නිසා තැපැල් දෙපාර්තමේන්තුවේ පවතින මේ ගැටලුකාරී තත්ත්වය ඉස්මතු නොවන විදිහට අපි කාර්යාලවලින් ඉල්ලනවා ඒවා ඉතාමත් කඩිනමින් ක්‍රමානුකූලව දුන්නොත් අපිට මේවා බෙදා හැරීම ඉතා පහසු වෙනවා. අත්‍යවශ්‍ය රාජකාරී නියුක්ති තැපැල් ඡන්ද ඉල්ලුම් පත්‍ර කොහොමද ආයකයි කී දහස් මෙවර ඡන්දේ සඳහා සෙල්කින් යොදවන්න සූදානම්? ඔව්, දැන් අත්‍යවශ්‍ය සියලු සේවකයන් සඳහා තැපැල් ඡන්ද හිමි වෙනවා. විශේෂයෙන්ම මැතිවරණ රාජකාරී වල නියල වෙන සේවකයන් එහිදී මැතිවරණ ලිපිකරු කටයුතු සේවාවන් ඒ වගේම ආරක්ෂිත කටයුතු වල යෙදෙන සේවකයන් මේ සියල්ලටම තැපැල් ඡන්දේ හිමි වෙනවා. එනිසා අපි සංඛ්‍යාත්මකව මේ ප්‍රමාණය පිළිබඳ තාම වැටහීමක් අපිට නෑ. මැතිවරණ දෙපාර්තමේන්තුවෙන් ඒ තොරතුරු අපිට ලබා දීලා නෑ. කෙසේ වෙතත් කුමන ප්‍රමාණයකින් ආවත් ඒ සියල්ල නිවැරදිව බෙදා හැරීම සඳහා අවශ්‍ය කටයුතු අපි විසින් සිද්ධ කරනවා. අපිට දැනගන්න ලැබිලා තියෙන ඇතැම් පෝස්ට්මල්ල ඡන්ද මේ බෙදා හැරීමේ යම් යම් අක්‍රමතාවින්ද තැන් වල දාගන්න මිනිස්සු නැති කියලා වල තියලා යනවලු මේ මේවට ක්‍රමවේදයක් එහෙම වෙන්න තියෙන ඉඩකඩ ඉතාමත් අවමයි. දැනට නිලචන්ද දැන්වීම් පත්‍රිකා බෙදා හැරීම අධීක්ෂණය කිරීම සහ ඒවා නිවැරදිව පරීක්ෂා කර බැලීම සඳහා ඒ ස්තරවල නිලධාරීන් පත් කරලා තිබෙනවා. ඒ නිසා මූලිකව තැපැල් කාර්යාල මට්ටමෙන් බෙදා හැරීම පරීක්ෂා වෙනවා. ඉන් අනතුරුව ඒ සඳහා ශ්‍රේෂ්ඨ නිලධාරීන් පත් කරලා ඉන්නවා තැපැල් දෙපාර්තමේන්තුව මේවා නිරීක්ෂණය කිරීම සඳහා මාණ්ඩලික නිලධාරීන්. ඒ නිලධාරීන් මේවා නිරීක්ෂණය කරනවා. ඒ නිසා එවැනි තත්ත්වයක් සිදුවීමට තියෙන ඉඩකඩ ඉතාමත් අවමයි. කෙසේ වෙතත් පැවතිය හැකි ගැටලු සම්බන්ධයෙන් නිරන්තර අපි මැදිහත් වීම සිද්ධ කරනවා. කිසි වෙලාවක ඡන්ද පත්‍රිකා කෙනෙකුට නොලැබී තිබුණොත් එහෙම ගත යුතු පියවර මොකක්ද?
නිසි වෙලාවට තමන්ගේ ඡන්ද පත්‍රිකාව තමන්ගේ නිවසට ලැබිලා නැත්නම් අදාළ ඡන්ද හිමියන් විසින් කළ යුතු එකම කාරණේ තමයි ඒ සම්බන්ධයෙන් තමන්ට ලිපි බෙදන තැපැල් කාර්යාලයෙන් විමසීම් කිරීම. ඒ අනුව බෙදා හැරීමේ ගැටලුවක් තියෙනවා නම් අපි නිශ්චිත දිනවක වානුවක් දෙනවා. නිවසට ගිහිල්ලා ඒ තැපැල් ඡන්ද පත්‍රිකා බාර දීමට නොහැකි නම් ඒ දින නිවසට බෙදෙන දිනවක වානුවෙන් පස්සේ සියලුම ඡන්දදායකයන්ට ඒ තමන්ට ලිපි බෙදෙන තැපැල් කාර්යාලයට පැමිණිලා ඒ නිල ඡන්ද දැන්වීම පත්‍රිකාව ලබා ගන්නට පුළුවන්. The news reporter වාරණයෙන් තොර අපක්ෂපාති වාර්තාකරණය